දෙදස් දහ අටේ නොවැම්බර් මාසේ තිස්වනිදා වවුනතිව්වලදී පොලිස් බටු දෙන්නෙක් ඝාතනය කරලා ආයුධයක් පැහැර ගැනීමේ සිදුවීමක් සහරල්ල කරා. ඒ පරීක්ෂණ ඉස්සරහට ගෙනියන්න බැරි වුණේ ඇයි? මොකද ඒ කාලේ තිබුණේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ආණ්ඩුව උනත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එතකොට ඒ පරීක්ෂණ නොමග ගියේ කොහොමද? පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න බැරි වීම ගැන එවකට ආරක්ෂක ඇමති සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඍජුව කියන්නට ඕන. අපි කියන්නේ ඔහු පමණක් නෙමෙයි. ආරක්ෂක මණ්ඩලයට ගියත් නොගියත් රටේ අගමැතිවරයාත් මේකට වක් කියන්නට ඕන. ඉතින් මේ කමිටු වල ජනාධිපති කොමිසමේ හරි නැත්නම් ආණ්ඩුවේ ප්‍රකාශ වල හරි සරත් වීරසේකර කියන දේවල් හරි රනිල් වික්‍රමසිංහ ගැන කොහොමවත් කියවෙන්නේ නැහැ. මහා බැංකු වැදුම් කර වංචාවේ රනිල් වික්‍රමසිංහ නිදහස් කරනවා වගේම පාස්කු ප්‍රහාරෙනොත් රනිල් වික්‍රමසිංහ නිදහස් කරනවා. ඉතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දෙන දඬුවමම අගමැති රනිල් වික්‍රමසිංහටත් ලබා දෙන්න ඕන. මොකද ජනාධිපති සහ අගමැති දෙපළම තමයි මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වීම සම්බන්ධයෙන් වක් කියන්නට ඕන. ඒ වගේම අපි කියන්නට කැමති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු පාස්කු ප්‍රහාරය සහ ඊට කලින් වෙච්ච දේවල් ගැන දන්න දේවල් රට හමුවේ තබන්නට ඕන. මොකද ඔහු නොකියපු ගොඩක් දේවල් මේ රටට තිබෙනවා. ඔහු කිව්වේ නෑ තවම අර ඔහුව සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කරන්න ආපු තෝමස් කියන ඉන්දියානු ජාතිකයාට මොකද වුනේ කියලා. ඔහු කිව්වේ නෑ නාමල් කුමාර ඒ ඝාතනය කුමන්ත්‍රණය ගැන කියපු දේවල් ඔහු දන්න දේවල් රට කිව්වේ නෑ. ඒ වගේම තමයි අර හදිසියේ ආණ්ඩුවක් පෙරලන්න ඔහුට හිතුනේ මොකද්ද කියන එක ගැන ඔහු රටට කියලා නෑ. ඉතින් මේ ආදී සිදුවීමුත් මේක පිටිපැස තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා කියන්නට ඕනේ 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා වවුනතිව්වලදී පොලිස් බටු දෙන්නෙක් ඝාතනය කරලා ආයුධයක් පැහැර ගැනීමේ සිදුවීමක් සහරල්ල කරා. ඒ පරීක්ෂණ ඉස්සරහට ගෙනියන්න බැරි වුණේ ඇයි? මොකද ඒ කාලේ තිබුණේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ආණ්ඩුව උනත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එතකොට ඒ පරීක්ෂණ නොමග ගියේ කොහොමද? ඒකට සහරාන්ලව අහුවෙන්නේ නැතුව අර LTTK පැනපු කෙනෙක් එකපාරට අහුවෙන්නේ කොහොමද? ඒ ජැකට් එකක් LTTE කාඩර්ගේ ගෙදරට යන්නේ කොහොමද? එතකොට මේ සම්බන්ධයෙන් උත්තර දෙන එක සිරිසේන මහත්තයාට අයිති කතාවක්. අපි හිතනවා තමන්ට දැන් එල්ලේලා තිබෙන චෝදනාව තිබෙන අතරෙම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ කාලේ සිදුවෙච්ච සිදුවීම් වලට උත්තර දෙන්නට ඕනි. මේක මේ විකල්ප කණ්ඩායමක් හැටියට ඉන්නද මේගොල්ලෝ මේ සාකච්ඡා කරන්නේ? සම්මත ජනතාන්ත්‍රිකවත් මේකට මේ එකතු වෙන්න. ඔව් අපි දැක්කා සහ මාධ්‍ය වලින් වාර්තා කළා ආණ්ඩුවේ ඇතුළේ ඉන්න විවිධ කණ්ඩායම් පොදුජන පෙරමුණ පැත්තක තියලා තැන් තැන් වල එකතු වෙනවා සාකච්ඡා කරනවා ඒවා මාධ්‍ය වලට දෙනවා මේ ආදී යම් දෙයක් අපි දැක්කා. හැබැයි ඉතින් අපි කවුරුත් මතක තියාගන්න ඕන මේ අය තවම මේ ආණ්ඩුවේ කොටස්. ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු සංස්ථා සභාපතිකම් දරන අය ඔක්කොම තමයි මේ තැන් තැන් වල අද කුමන්ත්‍රණ කරමින් ඉන්නේ. මොකද මේ ආණ්ඩුව රෙහිව රට පුරා බලවත් ජනතා විරෝධයක් නැගෙමින් තිබෙනවා. ආණ්ඩුවට ඡන්දේ දීපු ලක්ෂ 69 ඇතුළෙත් ආණ්ඩුව පිළිබඳ ප්‍රබල කලකිරීමක් තිබෙනවා. පසුගිය දවසක පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් අර ගැටවේ නායක හාමුදුරු හම්බෙන ගියාට පස්සේ කියපු ප්‍රකාශය අනුව පේනවා මේ විරෝධය කොතරම් බරපතලයිද කියලා. එස්.බී. සානායක අස්ගිරියේ ලේකාධිකාරී හාමුදුරු සහ ගැටවේ නායක හාමුදුරු හම්බෙන ගියාට පස්සේ උන්වහන්සේලත් තමන්ගේ විරෝධය ප්‍රකාශයට පත් කළා. මේවා අපි කලින් අහපු දැකපු දේවල් නෙමෙයි. ඒතකොට මෙතරම් බරපතල විරෝධයක් ආණ්ඩුවට එල්ල වෙලා තියෙනකොට ආණ්ඩුව ඇතුලේ ඉන්න පාර්ශවයන් තමන්ගේ ගැලවීම හොයාගන්න මෙහෙම සාකච්ඡා කරනවා වෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අර කියනවනේ ගිලන නැවෙන් මීයෝ පයින්නවා කියලා. ඉතින් දැන් මීයෝ එකතු වෙලා ගිලන නැවෙන් කොහොමද පයින්නේ කියලා සාකච්ඡා කරනවා වෙන්නට පුළුවන්. එකතු වෙලා පයින්නවද තනි තනියෙන් පයින්නවද නේද තා පොඩ්ඩක් බලනවද ඔවැනි දේවල්. ඉතින් අපි කියන්නේ ජනතාවට මේ සියලු ප්‍රශ්න වලට වග කියන්න ඕන අය තමයි මේ දැන් තැන් තැන් වල එකතු වෙලා සාකච්ඡා කරන්නේ. ආයසරයක් ඔබව රවට්ටන්න මෙයාට ඉඩ දෙන්න එපා. මේ අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ගැන 3 දෙහික ආණ්ඩුවක් ගැන
දහනමෙන සංශෝධන අහෝසි කිරීම ගැන අලුතෙන් විශ්වවිද්‍යාල සංශෝධනය ගෙනීම ගැන මහා ගජබින් ඇදබාලා ආණ්ඩුවක් ගත්ත උදවිය. ඉතින් ඒ අය යලිත්වතාවකින් යලිත් වටේකින් ඔබව රවටන්න එනවා නම් ඒක තීරුම් ගන්න එක ඔබට බාරයි. ඒ නිසා මේ විවිධ වෙස් ගත්තත් මේගොල්ලෝ නටන්නේ එකම පදයට අඩිය තියන්නේ එකම ආකාරයට මේ සැරේ නම් මෙවැනි විගඩන් වලට රවටෙන්න එපා. එක විස අඩංගු පොල්තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් මුල සිටම ආණ්ඩුව දරපු ස්ථාවරය අපට පිළිගන්නට බැහැ. මොකද මේ ප්‍රශ්නය යට කරන්න මේ ප්‍රශ්නය දියාරු කරන්න මේ ප්‍රශ්නයේ චෝදනාවෙන් එල්ල වෙන අය මගහරින්න ආරක්ෂා කරන්න තමයි ආණ්ඩුව පැත්තෙන් කටයුතු කළේ. මුලින්ම මේ සම්බන්ධ තොරතුරු වාර්තා වුණාට පස්සේ ආණ්ඩුව කිව්වා අපිට කරන්න දෙයක් නැහැ. පොල්තෙල් ගෙන්නන්නේ පුද්ගලික ව්‍යාපාරිකයෝ කියලා. එහෙම කියලා ආණ්ඩුවකට අත පිහදා ගන්න බෑ. මොකද මොන ආහාරයක් පුද්ගලික අංශයෙන් ගෙනාවත් අවසානයේ එය පරිභෝජනයට කලින් ඒ පිළිබඳව සහතිකය දෙන්න ඕන ආණ්ඩුව විසින්. ඒ වගේම සමහර ආණ්ඩුව ඇමතිවරු කිව්වා ඔය විස පොල්තෙල් ගෙනාවට අපි තමයි ඒක හොයාගත්තේ කිව්වා. කොහොමත් රටට මේ ජනතාවට පරිභෝජන නුසුසු ආහාරයක් ගෙනාවහම ඒ පිළිබඳව එහි ප්‍රමිතිය බලන්නට ආයතන කීපයක් තියෙනවා. ඒවා රාජ්‍යාන්තයෙන් සතු ආයතන. ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතන වෙන්න පුළුවන්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාර්මික තාක්ෂණ ආයතන වෙන්නට පුළුවන්. මේ ආදී සියල්ල මෙහෙවන්නේ රජය හරහා. ඒ සියල්ල සඳහා අමාත්‍යාංශය තියෙන ඇමතිවරු ඉන්නවා. එතකොට පුද්ගලික අංශයෙන් ගෙනාවත් රාජ්‍යාන්තරය හරහා මේක හොයා ගන්න සිද්ධ වෙන්නේ රජය තමයි මේක එළිදරව් කරන්න ඕනේ. ඇත්තටම මෙතන සිද්ධ වෙච්ච කාරණේ තමයි මේ ඇෆ්ලොටොක්සින් අඩංගු පොල්තෙල් පරීක්ෂා කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මුලින්ම කිව්වට මේවා ඇෆ්ලොටොක්සින් අඩංගුයි කියලා ප්‍රමිතිය ආයතනයට කියා ගන්න බැරි වුණා. ඒක තමයි වෙච්ච ප්‍රශ්නය. එක්කෝ මේ ආයතන දෙකම ඇෆ්ලොටොක්සින් තිබෙන බව දැනගෙන මගහැරලා ගියා නම් මේක රට එළිදරව් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දෙකම කිව්වත් සමහරට මෙතරම් ආන්දෝලනයක් ඇතිවන්න තිබ්බා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා තිබියදී ප්‍රමිති ආයතනය මේක හංගගෙන හිටීම විසින් තමයි මේකේ බරපතල ප්‍රශ්නයක් පැන නැගුණේ. ඊළඟට ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය කියපු වගකීම් විරහිත ප්‍රකාශය විසින් සමාජය බීරන් තට්ටු වෙලා හිටියා. දැන් කවුරුත් දන්නවා මේ රටට පරීක්ෂා කිරීමකින් තොරව විවිධ වසවිස අඩංගු ආහාර එනවයි කියන එක. මොකද අපේ රට සාමාන්‍යයෙන් අවුරුද්දකට භාණ්ඩ වර්ග 7200ක් පමණ ගෙන්නනවා. රජයේ තිබෙන මේ සියලු ආයතන හරහා පරීක්ෂාවට ලක් වෙන්නේ භාණ්ඩ වර්ග 1200ක් 300ක් විතර. ඒකෙනුත් ආහාර අඩංගු භාණ්ඩ 122යි ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවට ලක් කරෙන්නේ. ඉතින් කොතරම් අඩු ප්‍රමාණයක්ද පරීක්ෂා කරන්නේ කියන එකත් අපිට තේරෙනවා. අනිත් එක තමයි මේ රාජ්‍ය ආයතන අතර කිසි සම්බන්ධතාවයකුත් නැහැ. ඊළඟට ඔය ආහාරවලින් සාම්පල් අරගෙන ඒවා පරීක්ෂා කරන්න ගත වෙන කාලය තුලදී මේ රාජ්‍ය යාන්ත්‍රණය මොකද කරන්නේ? ඒ බඩු ගෙන්නපු කෙනාටම දෙනවා ඒ පරිසම් කරගෙන ඉන්න කියලා. ඒක පොල්තෙල් වලට වෙච්ච වැඩේ තමයි සාම්පල් අරගෙන ප්‍රමිති ආයතන මේවා පරීක්ෂා කරන අතරේදී අර ගෙන්නපු අය තමන්ගේ පුද්ගලික ගුදම් වල මේවා ගබඩා කරනවා කියලා කිව්වට ඒව වෙනද පොට උදාහරණ තිබෙනවා. දැන් දඟකොටුවෙන් දඹුල්ලෙන් ආදි විවිධ ස්ථාන වලින් හම්බෙන්නේ ඒ පුද්ගලික ගුදමේ තබා ගන්න කියලා කියපු දේවල් එළියට ගියහම තමයි හම්බෙන්නේ. දැන් අපි අහන්න තිබෙන්නේ අපිට මතකයි මේ පිළිබඳ ප්‍රශ්න ආවහම බන්දුල ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු, ඒ වගේම රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වගේ කට්ටිය කැට තියලා කිව්වා නෑ කිසිම පොල්තෙල් කඳුලක්වත් අර ගුදමෙන් එළියට ගිහිලා නෑ කියලා. එතකොට දැන් මේ ඇෆ්ලොටොක්සින් හම්බෙන්නේ කොහෙන්ද? කවුරු ගෙනාපුවාද? මේක බරපතල ප්‍රශ්නයක්. මොකද දැන් මේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මේ ඇෆ්ලොටොක්සින් අඩංගු පොල්තෙල් ගෙනහලා තියෙනවා. පළමුවෙන්ම ආණ්ඩුව කියන්නට ඕන පසුගිය කාලයේ රටට මේ අය කොතරම් පොල්තෙල් ප්‍රමාණයක් ගෙනහලා තියෙනවාද? ඒ පොල්තෙල් පරීක්ෂාවට ලක් කරාද? එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පාස් රෙකෝඩ්ස් බලලා මේවා නිදහස් කරාද? ඒවා වෙනද පොලට ගියාද? ඊළඟ කාරණේ තමයි මේ පොල්තෙල් ආනයන කරුවන් විසින් පොල්තෙල් ලබා ගන්නා විදේශීය සමාගම් තියෙනවා. දැන් මේවා ඉන්දුනීසියාවෙන් ගෙනාවා කියලා කියනවා. ඒතර ඉන්දුනීසියාවේ මේ පොල්තෙල් අපේ රටට පටවපු සමාගම කවුද? ඔවුන් ඒ රටේදී ඒකට බලපත්‍ර ලබාගෙන තිබෙනවද? ඒකට රසායනාගාර පරීක්ෂණ කරලා තිබෙනවද? ඒකේ සහතික තිබෙනවද? ඒවත් බලන්න ඕන. මොකද මේ ලංකාවේ ආනයනකරුවන් වගේම පිටරටින් මේ පොල්තෙල් වසවිස තියෙන බව දැනගෙන නැවට පටවන්න මුල් වෙච්ච විදේශීය සමාගමත් මේකට වක් කියන්නට ඕන. මොකද මේ රටක ජනතාවට පිළිකා සහිත විෂ
ආහාර ද්‍රව්‍යයක් විකුණනවා කියලා කියන්නේ බරපතල වරදක් ජාත්‍යන්තර නීතිනු දඬුවම් කරන්න පුළුවන් එකක්. ඉතින් අපිට පේනවා හැබැයි දැන් මේ ව්‍යාපාරික වලල්ලේ ඉන්න ජාවාරම් කරුවන් ආරක්ෂා කරගෙන අර පහත් තැනින් යයි ගලා ජලයේ වගේ එක එක පුද්ගලයෝ දෙන්නෙක් තුන් දෙනෙක් දඬු කඳේ ගහලා ප්‍රශ්න ඉවර කරන්න හදනවා. මොකද දැන් සාමාන්‍යයෙන් අපේ රටේ සාමාන්‍ය සිද්ධ වෙන දේ අපි කවුරුත් දන්නවා. ප්‍රශ්නයක් වුණාම දැන් රටේ වෙළඳ පොලේ හාල් මිල සම්බන්ධ ප්‍රශ්නයක් වුණාම ඒකට අදාළ ඇමතිවරයා වග කියනවා. රටේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක් වුණාම අධ්‍යාපනයේ බාර ඇමතිවරයා වග කියනවා. ගොවියට වීටි ගුණ ගන්න බැරි නම් කෘෂිකර්ම ඇමතිවරයා ඒකට සම්බන්ධ වෙලා වග කියනවා. හැබැයි ප්‍රමිති ආයතනයේට මේ වස විස අඩංගු ආහාර හොයාගන්න බැරි වෙන එක ගැන ඒ වගේම ප්‍රමිති ආයතනය හරහා මෙවැනි දේවල් දැනුවත්ව ගෙන ආවයි කියන එක ගැන අද උත්තර දෙන ඇමතිවරයෙක් නැහැ. අද උත්තර දෙන සභාපති කෙනෙක් නැහැ. අපි කියන්නේ ප්‍රමිති ආයතනය බාරව ඉන්න සභාපතිවරයාත් ප්‍රමිති ආයතනය බාරව ඉන්න ඇමතිවරයාත් අද එළියට ඇවිල්ලා රටේ ජනතාවට උනේ මොකද්ද කියන එක කියන්නට ඕන. කොටාවේ රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වුණාට පස්සේ අපි දැක්ක රටේ විවිධ ආයතන වලට යනවා ආයතන හදන්න ඕන කියලා. එතුමට අයිති නැති ප්‍රවාහන අමාත්‍යංශයට අයිති RMU එකට පැන්නා. එතුමට අයිති නැති සෞඛ්‍ය අමාත්‍යංශයට අයිති ජාතික රෝහලට පැන්නා. එතුමට අයිති නැති අමාත්‍යංශයකට අයිති නැති පුද්ගලික කඩවලට පැන්නා. හැබැයි එතුමට අයිති තාක්ෂණ අමාත්‍යංශයේ ප්‍රමිති ආයතනයේ බරපතල වරදක් වෙලා තිබෙනවා. අද ජනාධිපතිවරයා අදාළ ඇමතිවරයා හිටිය වචනයක්වත් කතා කරන්නේ නැහැ නේ. ඒ ආයතනයේ සභාපතිවරයා වචනයක්වත් කතා කරන්නේ නැහැ නේ. ඔයිට කලින් ආසනික අඩංගු 17 ගෙනාවට පස්සේ සතු සාහිත්‍යයේ සභාපතිවරයා හිටපු නුෂාත් ඒ ගැන මාධ්‍ය සාකච්ඡා තිබ්බා. සීනි මංචාවට නම ගෑවිලා එතනින් අයින් කරපු නුෂාද්ද ප්‍රමිති ආයතනයේ සභාපති වෙලා දැන් ඉන්නවා. එයා දැන් වචනයක්වත් කියන්නේ නැහැ. ඒ නිසා අපිට පේන්නේ මේ බඩු ගෙන්වන අයයි මේකට අවසර දෙන අයයි ඒ අය රකින්න අයයි ඔක්කොම එකම වලල්ලක කොටස්. ඒ නිසා තමයි ජනතා වසකෑවත් කමක් නැහැ. තමන් ගෙවුන් ටික ආරක්ෂා කරගන්න ඕන කියලා තමයි ආණ්ඩුව හැසිරෙමින් ඉන්නේ. එහෙම නැත්නම් මේ ජාවරම් කරුවන් හොයාගෙන ඔවුන්ට දඬුවම් කරන එක ඇත්තට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපේ රටට කහගෙන්නනකොට කහගෙන්නන අය හොයාගන්න පුළුවන් නම් රටේ පුද්ගලික මිනීමරුවක් වුණාට පස්සේ ඒකේ අලගිය මුල ගිය තැන් හොයාගන්න පුළුවන් නම් මේ පොදු සමාජයක් මරණයටපත් කරන අය හොයාගන්න බැරි වෙන්න හේතුවක් නැහැ.